අමාවක සඳ යට හතර වන දිග හැරොම මොනවටද ළමයි ඉස්කෝලෙකට එන්නේ ඉගෙන ගන්න ඉගෙනගෙන රටට ජාතියට වැඩ ඇති හොඳ පුරවැසියෝ වෙන්න මේ විදිහට එකම පන්තියේ ළමයි කා කොටා ගන්න ගියම් හොඳට හිටීවි පන්ති බාර සෝමා ගුරු මාතාව සීල සිසුන්ගේ හදවත් වලට කිමි දෙමින් අවවාදයක් දුන්නාය පන්තියේ කිසිවෙක් හිස එසෙව්වේ නැත ඒ 80 දශකයේ අග භාගයේදී ලංකා ඉතිහාසයේ අඳුරු කාල පරිච්ඡේදයක් ලේයින් කඳුලෙන් සටහන් කිරීමට තෝතැන්නක් වූ ඇඹිලිපිටි මැදිම විදුහලේ 11 ඒ පන්තියේ එක්තරා දිනක වූ සිදුවීමකි ඇයි දරුවනි මෙහෙම රණ්ඩු වෙන්නේ කා කොටා ගන්නේ කව බෙදා ගන්න බැරුවද ගුරුතුමිය අන්තිමට විමසා සිටි ප්‍රශ්නය ඇතම් දරුවෙකුගේ මුහුණට මද සිනහවක් ගිනාවේය පවිත්‍ර පවිත්‍ර රන්මලි පන්ති කාමරය නැගෙන කෙඳිරිල්ල නැහෙන ගානට ගුරුතුමිය පන්තියෙන් පිටව ගියාය ඒක නේනම් පන්තියේ යෝ නිහල පන්තිවල යෝ නුහු කරගෙනනේ ඒක නෙලෙදේ අපේ මිස් ඒක දන්නේ නැනේ පන්තියේ දඟ කාර්යා රසික කුමාරගේ හඬ එතෙක් පන්ති කාමරේ පැද නිශ්ශබ්දතාවය බිඳ හිලුවේය අපි කතා බහ කරන්න ඕන තම්සලයට ඕන අයත් එක්ක නෙවෙයි තේරුණාද අපිට ඕන අයත් එක්ක පවිත්‍රාද රසික සමග එකට එක කීවාය හා මාමක දේශපාලන හයිය රඳ ඔහොම කියන්නේ එකෙක් ඇසීය ඇයි ලොකු සර්ගේ පුතාගේ හයිය තවගේ කීවේය හිතවනකො අපිට අනුපද කියනට හොඳ වැඩක් කරවන්න පවිත්‍රා වෙනුවෙන් ඇගේ ඉහෙලියක්ද කට ඇරියාය ඇයි 12 අයියලට කියලා අපිට ගස්සන්නද එහෙම නැත්තම් මරවන්නද තවත් කට කාර්යකගේ ප්‍රශ්නේ කිලින්ම එල්ල ඌයේ පවිත්‍රා විතේ ඔව් දැනගන්නවා අපිට ඕන නම් මො දෙක මුණක් කරවන්න පුළුවන් ලැජ්ජාවත් කෝපයත් විසින් අවසන් ලැබූ පවිත්‍රා තර්ජනාත්මකව කීවාය ගුරුතුමිය කළ ආවාදා අනුශාසනා සියල්ල ගඟට කැපූ ඉනිමෙන් නිෂ්පල විය පන්තියේ සිටි කැපී පෙනෙන දැරියක වූ පවිත්‍රා හා පෙම් සමනතාවක් පවත්වාගෙන ගිය 12 වසරේ සිසුවක වූ විදුහල්පතිගේ දෙවන පුතාගේ විරුද්ධවාදීන් බවට 11 ඒ පන්තියේ පිරිවි ළමුන් බහුතරයක් පත් වූයේ මේ සිද්ධාමෙන් පසුවය. සොකී පන්තිය දෙකට බෙදී පරම සතුරන් බවට පත් කළ මේ පවිත්‍රාෂ්ටම ඉන්ද්‍ර ප්‍රේමය සතුරු බලවේග හමු වී නොසැලී ඉදිරියටම ගමන් කළේය. ඒ චමින් සතුව තිබුණු අසීමිත බලයත් ඔහු උසස් පෙළ පන්තියේ සිසුවක වීමත් නිසාය. ඇතැම් පිටක පන්ති කාමරයේ ගුරු භවතුක පාඩම් උගන්වන මොහොතකදී පවා පවිත්‍රා පන්ති කාමරේ පිටතට ගොස් සී පෙම්වතා සමග කතා බහ නිරත වන තරමට මේ සම්බන්ධතාව පාසලතුළ ප්‍රසිද්ධ වූවක් විය. කොහෙද පවිත්‍රා හිටියේ? ඇයි ඔය ළමයට සීනු වදින්න හොන්නේ නැද්ද? පමා වී පන්ති කාමරයට එන පවිත්‍රාගෙන් ඇතැම් ගුරුවරයෙකු ප්‍රශ්න කළද ඒ සෑම මොහොතකම පවිත්‍රා ළඟ ඊට කැපෙන පිළිතුරක් තිබුණේය. ටිකක් එළියට ගියා මිස් කාදසත් හොරහෙන් බලමින් ඈ පන්තිර ඩිංගන්නේ හොර පූසියක වගේය. පවිත්‍රාට ගහ ළඟ බර සාකච්ඡාවක් තිබුණ ලොක්කෙක් එක්ක මිස් පන්තියේ කිසිවකු ඊට අනවසරින් මැදිවි හර බර පිළිතුරක් තුන් විට පන්තිය යලිත් කැළඹියයි. එහෙ දේශපාලන හයියක් තිබූ පවිත්‍රාට හෝ විදුහල්පති ඌෂ්ණවදී සිරි චම්මින්දට හෝ කිසිවක් කියන්නට කිසිදු ගුරු භවතෙක් ඉදිරිපත් නොවීය. 1989 මැද භාගයේදී ඒ 11 පන්තියේ රසික කුමාර අතර පවිත්‍රාගේ පෙම් හසුනක් අහම්බෙන් ලැබී තිබින මේ පන්තියේ කැළඹු සිද්ධියක් වීමට මහ වේලාවක් ගත වූයේ නැත. රසික කුමාර ඒ පෙම් හසුනේ ඇතැම්බක තෙපලන්නට වීම නිසා පවිත්‍රා දණ්ඩෙන් පහරලත් සැපින් නෙගමින් සැහැසි වූවාය. දෙනෝ හොරෙන් ගත්ත ලියුම? පවිත්‍රා රසික පස්සේ පැන්නුවේ සිහි කියමිනි. කවුද ගත්ත මං ගත්ත ලියුමන්නේ? පන්ති කාමරයේ ඩෙස්ක් පුටු උඩින් පනිමින් ඒවා පෙරලා දමමින් පන්තින් පිටතට දිවිගේ රසික ලිපියේ කොටසක් කටපාඩමින් කියන්නට පටන් ගත්තේය. අනෙක් සියල්ලෝ බඩ අල්ලාගෙන සිනා නගන්නට වූහ. පවිත්‍රා ඩෙස්කුවේ හිස සංගවාගෙන හන නගා හඬන්නට පටන් ගත්තාය. ලැජ්ජාවත් කෝපයත් විසින් රතු කරන ලද ඇගේ මුහුණ කඳුළු දහරාවෙන් සීදී යමින් තිබින. ආදි කාලයේ වියලි කාර්කශ වනවාසයක පැවති ඇඹිලිපිටිය ඇඹිලිපිටිය නව නගරයක් බිහිවීමත් සමග ශීඝ්‍ර වෙනසකට භාජනය විය. චන්ද්‍රිකාව ජල යෝජනා ක්‍රමය ස්ථාපිත වීමත් සමග
එතෙක් වීලි කතරක් ලෙස සැලකුණු ඇඹිලි පිටියේ ප්‍රතිතර නවෝදයක් ලැබුණේය. සෙවණගල උක්වගා ව්‍යාපෘතිය හා බැඳුණු සීනි කම්හල කඩදාසි කම්හල වැනි නව ව්‍යාපෘති බිහිවීමත් සමග විවිධාකාරයේ රැකියා මම්පෙත් සුලභ විය. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, විදුහල්පතිවරුන් වැනි ප්‍රභූ පැලැන්තිකයන් මෙන්ම ගොවියන්, කම්කරුවන් වැනි ශ්‍රමිකයන්ගේ දූ දරුවන් වෙනුවෙන් පාසල තුල ඉගෙනුම් අවස්ථා පුළුල් විය ගියේය. එම්බලිපිටියේ කර්කශ වූත් වියලු වූත් පරිසර යටපත් වී නවෝදයක හිරු කියන උදාවීමත් සමග ප්‍රදේශයේ සියලු පාසල් අතර එම්බලිපිටියේ මධ්‍යම විද්‍යාලයට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි. මේ නිසා 80 දශකයේ ගෙවී යන මොහොත වන විට එම්බලිපිටියේ මධ්‍යම විදුහල් මාතාවගේ ඇකේ 5000ක පමණ විශාල දරු පිරිසක් සිටි අතර ඕනගේ දැස් පෑදු ගුරු මෝපියවරු ගණනින් සියයක්ම වූව ජාතිය අනාගත දෝතර ගණන පෙරුම් පිරු දරුවෝ මෙම විදුහලිය අකුරු ගත්හ. මේ වකවානුව වන විට ප්‍රදේශයේ විවිධ වෘත්තීය නියැලුණු ප්‍රභූන්ගේ මෙන්ම ගොවි කම්කරුවන්ගේද දක්ෂ දරුවෝ මේ අතර වූහ. එම්බලිපිටියේ මධ්‍යම විද්‍යාලයේ 11 ඒ පන්තිය මේ දක්ෂ දරුවන්ගේ යුතු වීම විශේෂත්වයක් විය. අයුක්තිය හා සාධාරණය නොයසන සත්‍ය හා යුක්ති වෙනුවෙන් ඉදිරිපත් වන සංවේදී දරුවන් වන ඔවුහු සමාජයේ විවිධ හැලහැප්පීම් දෙස විවෘත මානසිකින් යුතුව බලා සිටියෝය. මොරකැටි විදුහලේ විදුහල්පතිනි සුජාතා කළුගම්පිටියගේ බාල පුතා වන රසික කුමාර 11 ඒ පන්තිය සිදුණු සිදුවෙමින් පැවති මේ කලබගෑනි පිළිබඳව හාම් කවසියක්වත් සිය මවට දැනනට ඉඩ හැරියේ නැත. එහෙත් සිය සොයුරිය සමග පමණක් මේ ගැන රහසින් දොඩා විඳනයක් ලැබීමට හේ අමතක නොකළේය. පවිත්‍ර රන්මලිය අතින් උදුරාගත් පෙම් හසුර පිළිබඳ පුවත රසිකගේ මතකෙන් යටපත් විය ගියද එකී පෙම් හසුන තරුණ ජීවිත රසකට අඳුරු අනාගතයක් උරුම කර දෙනු ඇතැයි කවුරුත් නොසිතූහ. දිනක් සුජාතා කළුගම් පිටියේ අහම්බෙන් හමු වූ මොහොතකට ඇඹිලිපිටියේ මැදිමහ විදුහලි විදුහල්පතිවරයා කර ප්‍රකාශයකින් ඇගේ සිත කැළඹිය ගියේය. මැඩම්ගේ පුතා රසික ළඟ අපේ ඉස්කෝලේ ඉහළ පන්තික ළමයෙකුගෙන් ගත්ත ලියුමක් තියෙනවා. මට ඒක කොහොමරි ඉල්ල දෙන්න. මොනව ලියුම? ඔව් ඒක කොහොමරි මට ඕන. විදුහල්පතිගේ වචන ටික කීවේ අවධාරණයෙන්. හොඳයි විදුහල්පතිතුමා. ඒක යාළඟට ගියේ කොහොමද? මම ඉල්ලලා දෙන්නම්. මේ කිසිවක් කියන්නට සුජාතාට මතක් නොවිය. ඇය අවුලෙන් අවුලට පත්ව සිටීමට ඒ හේතුවක් විය. ළමුන් සීගරණකගේ දැස් පාදන තමා වැන්නේකට තම පුතුගේ දඩබ්බරකමක් පිළිබඳව තවත් විදුහල්පතිවරයෙකු වෙතින් අසන්නට ලැබී මහත් මදිකමක් වන බව සුජාතාට වැටහුණේය. එයා නොකියා කිව්වේ දරුවා හොඳට හදාගනින් කියලා වගේ අදහසක්. මොකද්ද මේ විදුහල්පතිට අවශ්‍ය වෙන වැදගත් ලියුම? ඇයි රසික මේකට මැදි වුනේ? ඊටත් ඉහළ ශ්‍රේණියක ළමයෙකුගේ දෙයක්නේ. හොඳයි මං අද මේක හොයාගන්නම්කෝ. සුජාතා එබඳු සිතුවිලි රසක් මැද මම්මුලා වී ගෙදර ආවාය. වත්තේ ඈතට වෙනට පිහිටි තම ගේ දෙස බලමින් ඇය ගේට්ටුව විවර කළාය. ඒ වන විට සිය දුව හා පුතා පාසල නිම වී ගෙදර පැමිණ ඇති බව ඇයට හැඟී ගියේ ගෙයි මහදොර විවර වී පැවතීම නිසාය. ගෙට ගොඩ වුණු සුජාතාගේ දැස් එක්වන්න දිව ගියේ කෑම මේසේ වාඩි වී දිවා ආහාරය ගනුවෙන් සිටි දරු දෙදෙනා වෙතය. ඔහු සංසුන් වූ ආහාර ගනිමින් සිටියෝය. මොකද්ද මේ වැදගත් ලියුම? හොඳයි අදම මම මේක निराකරණය කරගන්නම්කෝ. ඒ සුජාතාට රසික පුතා කියද්දී මැති වූ සිතවිල්ලය. ඇය කිසිදු අමුත්තක් නැතුව ගෙට ගියාය. දිවා ආහාරින් පසුව බරාදේ පුටුවක දිග ඇදී පුවත්පත අතරගත් සුජාතා දියණිය දෙස බලා කටහඬ අවදි කළාය. කෝ මල්ලි, මල්ලි ගෙයි ඇති මල්ලි. සුජාතාගේ දියණිය මල්ලිට හඬ ගෑවාය. අධික වෙහස නිසාද පුටුවේ හාන්ස් වී සිටි සුජාතාගේ දැස් අඩවන් වී යමින් තිබින. මගේ අම්මා නිදි වගේ. පුතාගේ සුරතල් හඬ ඇසි ඕ දෙන තිවර කළාය. රසික අම්මාගේ කන් පෙත්තක් මුදුව පිරිමදිමින් අම්මා ළඟ දනෝබා බිම වාඩි වුණේය. පුතා මේ පුටුවෙන් වාඩි වෙය. සුජාතා පුතාට තමා ළඟම තිබූ වෙනත් පුටුවක් පෙන්වුවාය. අම්මා දහරි අමුතුයි. ඇයි මේ? සුජාතාගේ දියණියද උළුවස්සට හේතු වූයේ එසේ විමසමනි. නෑ නෑ මං අමුතුම නැහැ. මං අද පුතාගෙන් කාරණයක් දැනගන්නට ඕන. මට ඔය ඇත්තම කියන්න ඕන.
සුජාතා එකෙල්ලේම රසික ලෙස බලමින් කියා සිටියාය. කාරණයක් මොකක් ගැනද මේ? රසික අම්මා වාඩි වී සිටින පුටුව මතට දෑත් ඔබාගෙන අම්මාගේ මුණ්ඩ ලඟුණේය. පුතේ මං ඔයාලගෙන තියාගත්තේ හස උසට බලාපොරොත්තු. මල් ළමයි සීයේ ගානකගේ දෑස් පාදන්නේ කැපුණා. ඒ පින මගේ දරුවන්ටත් ලැබෙන තමයි මං හැම වෙලෙම පැතුවේ. එච්චර දරුව ගානක් බලාගත්තු මට මගේ දරුව හරියට බලා කියා ගන්න බැරි නම් මට ජීවත් වෙලා පළක් නෑ පුතේ. සුජාතාගේ දෑස් වලින් පිටට පැන ලොකු කඳුළු බිඳ දෙකක් දෙක පොල් හරහා ගලාගෙන විත් නිකට පල්ලෙන් වැටිය ගියේය. මේ ඇයි අම්මා අඬන්නේ? අම්මා අඬනකොට මට බලා ඉන්න බෑ. මම මොකද කරපු වැරද්ද? රසික ප්‍රශ්න කළේය. පුතේ ඔයාලගේ දැනට තියෙන ඔයාට අයිති නැති ලියුම අන්නේ ලියුම මට මේ දැනුම ලබා දෙන්න ඕනේ. ඔව් දැන් මොන මොනව මොන ලියුමද? කවුද මට මෙව කියන්නේ? රසිකගේ දැස් වීම තියෙන ලොකු උනේය. කියපු ගණාගෙන් තමුන්ට වැඩක් නැහැ. ලියුම කියන වහම කාගේද ලියුම? සුජාතා සංසුන් වෙන්නට උත්සාහ කරමින් කීවාය. අක්කේ මේ බලන්නකෝ. රසික අම්මා මගේ අර ගෙතුළට දීවි ගියේ එසේසිය සොහොරියට හන ගාමිනේ. මොහොතකින් රසික හා සොහොරිය යලිත් මව ඉදිරියේ පෙනී සිටියෝය. ඔය ලියුම් ගැන අම්මට කවුද කිව්වේ? දීනි පෙරලා සුජාතාගේ නියම සුවාය. මාලිලේ ප්‍රින්සිපල් මට හිතෙනවා මේ ලියුම් ගැන ඔය දෙන්නම හොඳට දන්න පාටයි. සුජාතාගේ පරීක්ෂාකාරී දැස් දීනිගේ දැස් තුළ කිමුදුනේය. ප්‍රින්සිපල් එයාට මොකටද මම ඒක? ඒක මේ සිනහිකොලයක්නේ. සුජාතාගේ දීනි දෝතින් කට වසාගත්තේ පිටට පනිනට පොරකන සිනා වැලක් වීමටය. ඒක සිනහිකොලයක් තියා මොන කොලයක් වුණත් ඒක අපිට අයිති දෙයක් නෙවෙයි නේද? අනික අවුරුදු 16 විතර ළමයෙකුට ඕයන් කිසි වැඩක් නැහනේ. අම්මා සැබෑ විදුහල්පතිනියකගේ අධිපති ස්වරූපයෙන් යෙදෙරදී කතා බහ කරනු මෙතෙක් නොදැක සිටි දරුවෝ වහා නිහඬ වූහ. තේරුණා නේද සිංහල? ඒ කියන ලියුම මේ දැන්ම මගේ අතට ලැබෙන්න ඕන. ඔව් වහාම. සුජාතා විධානයේ ස්වරූපයෙන් කීවාය. අම්මේ ඇත්ත කියන්න? කවුද අම්මට ඔය ලියුමක වගේ විස්තර කිව්වේ? රසික අම්මාගේ පුටුවට ලං වූයේ යාප් වෙමිනි. මං පාරක් කිව්වා. කවුද ඔයාලා ප්‍රින්සිපල් තමා. බලන්න තාම ඔයා පොඩි ළමයෙක් නේද? ඇයි මේ වගේ දඩබ්බර වැඩ කරන්නේ? ප්‍රින්සිපල් මට මේක කියනකොට මට වස ලැජ්ජාවක් ඇති වුණා. ඇයි ඔයා මට මෙහෙම කරදර කරන්නේ? සුජාතාගේ ප්‍රශ්නාවලිය නිමා වුණා සමගම ඇකී හඬ හැඟුම් බර විය. කඳුළු උනා එන දැස දිලිසෙන්නට වූයේ දරුවන්ගේද දැසට කඳුළු නංවමිනි. හරි වැඩක් නේ. මේ අහකින ලියුමක් නිසා අම්මා අඬන්නේ මොකටද? අනිකේ ලියුම අපි ප්‍රින්සිපල්ට වැඩක් නැති එකක් නෙවෙයි නේද අක්කේ? රසික සංසුන් වෙනට උත්සාහ කළේය. ඒකෙන් උඹට කොහොමවත් වැඩක් නැහැ. ලොකු එවුන්ගේ ප්‍රශ්න. උඹට වැඩක් නැහැ පුතා. මේ මම අන්තිම පාරට කියන්නේ. ලියුම මට මේ දැන් ලැබෙන්න ඕන. සුජාතා හුනස්න නැගී සිටි ස්ථිර හනින් කියෙමිනි. අම්මේ ඒක දැන් මාගාව නැහැ. රසික පයේ මහපට ඇඟිලින් බිම් පහුරු ගෑවේය. කෝ ඒක? සුජාතාගේ හඬ කෝපයෙන් රත්ව තිබින. අම්මේ ඒක දැන් ඇත්තේ චාමර ගාව. කවුද චාමර කියන්නේ? ජයසීන ප්‍රින්සිපල් සර්ගේ පුතා. එහෙනම් ඔයාලා ප්‍රින්සිපල් සහ සුද්දෙන් කියන්නේ කො තියෙන ඔයාලගේ කියලානේ. පිස්සු. ඒක කාගේ හරි ලණුවක් කාලා වෙන්න ඕන නේද අක්කේ? අපි කවුරුත් ඔය ලියම කියවුවා නම් තමයි. දැන් ඒක මගේ ළඟ නැහැ. අම්මාට සීළු පුවත් හෙළි කර රසික සිත සැහැල්ලු කරගත්තේය. මීට පස්සේ තමුන්ට අයිති නැති කිසිම දෙයකට අත තියන්නේ නැහැ. මට හිතේ කරදරයක් නැතුව මගේ රස්සාව කරගෙන ඉන්න ඉඩ දෙන්න පුතේ. සුජාතා සිය දරුවන්ට දුක හිතෙන අයුරින් කතා කළාය. අනුන්ගේ දරුවන් රැක බලාගෙන ඔවුන්ට යන මග කියා දෙමින් වටිනා සේවකයන් ඉන්න තමා අතින් තම දරුවාට ප්‍රමාණවත් තරමේ සැලකිල්ලක් නොලබුණාවත්ද සුජාතා පශ්චාත්තාප වූවාය. ඉන් ඉදිරියට තම යොවුන් වී එලිපත්ත පාගා සිටින පුතා වෙනුවෙන් මීට වඩා සැලකිල්ලක් දැක්වීම සුජාතා සිතාගත්තේ එය තමාගේ පරම යුතුකම් බව සිහිපත් කරමිනි. ගෙවීගේ දෙසතිය සුජාතාගේ ගෙදර කියන්නට තරම් අමුතු වෙනසක් සිදු වුණේ නැත. නිතිපතා දරුවන් පාසලට යවා තමා පාසලට යාමත් වෙනදා මෙන් රටාවකට අනුව ගෙදර වැඩ කටයුතු සිදුවීමත් හැරෙන්නට වෙන කියන්නට තරම් සිත් තවුලක් හෝ ප්‍රශ්නයක් හෝ සුජාතාට අත්විඳින්නට සිදු වූයේ නැත. මේ නිසා විදුහල්පති ඉල්ලා සිටි ලියුම
තම දරුවා ළඟ නැමති බවට කිසියම් සෑහීමක්ද සුජාතා තුළ ඇති වී තිබුණේය. එහෙත් එදා පාසල නිම වී ගෙදර පැමිණ සිට රසික පුතා බොහෝ සවස් වෙනතුරු නිින්දට වැටී සිටීම සුජාතා තුළ අමුතු හැඟීමක් ඇති කළේය. රාත්‍රී ආහාරයේද අතනින් මෙතනින් නොසලකෙල්ලෙන් ගිල දමූ රසික නිදන්නට සැරසී අම්මා ළඟට ආවේ හොර ගල්ල හොලමිනි. ඔහුගේ දෑස්වල කඳුළු බිඳ දිලිසෙන බව සුජාතාට විදුලි ආලෝකයෙන් පෙනුනේය. අම්මේ මං කාරණයක් කියන්න ආවේ. මට අම්ම බනින්න එපා. රසික විකස අම්මා බදාගත්තේ එසේ කියෙමිනි. අම්මේ මටයි චාම්රටයි පොලිසියට එන්න කියලාලු. මොනවා පොලිසියට? ඒ මොකටද? සුජාතා වහා ඇඳෙන් බිමට පැන්නේය. රසික පුතා දෝතින් තමා තුරුලට ගත් ඕ ඒ පුවත හාරා උසරට වූවාය. දන්නේ නැහැ අම්මා. මමයි චාමරයි දමිත් කියලා මේක එක රණ්ඩුනා කියලා. ඉතින් ඒක අපේ ප්‍රින්සිපල් පොලිසියට පැමිණිලි කරලාලු. මොනවා ප්‍රින්සිපල්? පුදුමයි. සුජාතාගේ හදවත සෑහෙන්නට වූයේ මොකද්දෝ ඉවක් දෙනුන් නිසාය. ඇයි දෙයියනේ මේ වගේ භයානක කාලෙක තරුණ දරුවන පොලිසියට යවනවා කියලා මොලේ තියෙන ගුමිනියෙක් කරන වැඩක්ද? දරුවන්ගේ ප්‍රශ්න ඉස්කෝලේ ඇතුළ විසඳ ගන්න අපිට බැරිද? සුජාතා ඒ ප්‍රශ්න තම හදවතින් විමසා ගත්තාය. ඇයි මහත්මේ මේ පුංචි දරුවන්ගේ ප්‍රශ්න පොලිසිය වලට ගෙනියන්නේ? විදුහල්පතිවරුන් විදියට අපිට බැරිද මේ ගැටළු ප්‍රශ්න ඉස්කෝලේ ඇතුළ විසඳ ගන්න? සුජාතා මෙතෙක් තම හදවත තුල කැකෑරීමෙන් තිබූ ආවේගය එහෙම පිට කළාය. ඒ මොහොතේ විදුහල්පති ජයසේනද සීපොත් චාමර සමග එතනට පැමිණියේය. මහත් කලමිල්ලකට පත්ව සිටි ජයසේනගේ මුහුණේ කිසියම් පරාජිත ස්වරූපයක් දකින්නට ලැබිනි. ආ ජයසේන මහත්තයා, ඇයි මේ ළමයිගේ පුංචි ප්‍රශ්න විසඳ ගන්න පොලිසි ගාන යන්න හදන්නේ? මම නම් විදුහල්පති කෙනෙක් විදියට ඒක කොහෙත්ම කැමති නැහැ. සුජාතා වහාම ජයසේනගෙන් පිළිතුරක් පැතුවාය. ඔහු ඒක ඇත්ත. ජයසේන හිස වනමින් සිය එකඟතාවය සුජාතාගේ අදහස් වෙනුවෙන් පළ කළේය. ජයේ, සුජාතා මැඩම් කියන එකත් ඇත්තක් තියෙනවා. ඔයගොල්ලෝ තේරුම් ගන්න ළමයි 5000ක් විතර ඉන්න ඉස්කෝලයක් මේක. අරහෙන් ගුරුවරු මෙහෙන් උසස් පෙළ ළමයි මොනතරම් කලබල තියෙනවද? ඒ විකී මේ 10 11 වුණොත් නාර නාහනකොට මේවා ආරම්භයේදීම පාලනය කරගන්න ඕන. මේක ළමයින්ට අවවාද කර දැම්ම පාලනය කරගන්න විතරයි මැඩම්. විදුහල්පති එසේ කියා සුජාතාගේ හා ජයසේනගේ අනුමැතිය අපේක්ෂා කළේය. ඒත් ඒ දෙදෙනා නිරුත්තරව විදුහලෙන් පිටව ගියෝය. සුජාතා ගෙදර ගිය සිටි පිළින් බරවය. ඇගේ සිට මේ ප්‍රශ්නය නිසා කිසිදු අස්වැසිල්ලක් ලැබුණේ නැත. මුළු රටම භීෂණකාරී වටපිටාව ගැලේ තිබෙන මොහොතක පාසල් දරුවන්ගේ සුළු ගැටුමක් පොලිසියක් කරා රැගෙන යාම නිසා විදුහල්පතිවරයා කෙරේ ඇගේ සිතේ අප්‍රසන්න බවක් මෙන්ම කෝපයක්ද ඇති වෙමින් තිබින. එදින දහවල් පාසල් නිම වී සුජාතා ගෙදර පැමිණියේ අවුල්ලු මනසනිතුවය. දරුවන්ගේ ප්‍රශ්නය පොලිසිය දක්වා රැගෙන යාමෙන් විදුහල්පතිවරයා කුමක් බලාපොරොත්තු වෙනවාදැයි වටහා ගැනීමට ඇගේ දුරදක්නා නුවණ සමත් නොවීය. ඒත් මේ අනුවණ වැඩපිළිවෙල අවසානය ඛේදවාචකයක් විය හැකියයි ඇගේ ඉව ඇර නිරන්තරයෙන් බල කරමින් සිටියේය. වෙනදාට වඩා මදක් ප්‍රමාද වී ගෙදර පැමිණෙන සිය පුත් රසික යන පෙරමගට දිවකි සුජාතා පුතුගේ අතකින් අල්ලා ගත්තාය. මොකද චූටි පුතේ ප්‍රශ්නෙට වුණේ? ඇයට තිබුණේ බලවත් නොසන්සුන්කමකි. මොකොත් නෑ අම්මේ, ප්‍රින්සිපල් මූලස්ථානයේ පොලිස් පරීක්ෂකට කතා කළා. ඊට පස්සේ අංකල් කිව්වා ළමයි අතර පුංචි පුංචි ගැටුම් ඇති කරගන්න නැතුව හොඳ සමගියෙන් ඉන්න කියලා. ඒ අවවාදෙ විතරයි, බය වෙන තරම් දෙයක් නෑ. රසික සැහැල්ලුවෙන් ඒ වචන සල්ප ප්‍රකාශ කළේය. ඒ සුජාතා තුළ සැනසීමක් ඇති වුණේ නැත. උඹට පුතේ මේවා සෙල්ලම් වගේ පෙන්නට මට නම් ලොකු බයක් දැනෙනවා. අද රටම හරිම භයානකයි. මිනිස්සු මරන්නේ බල්ල බල්ල ගානට, ඊටත් වඩා පහළට දාලා. පාරයින මරාදාව මලමිනි පුච්චනවා. කෝ නඩු? ඒවා මුකුත් නැහැ. දරුවෝ ඉන්න අම්මලාගේ පපුවේ පත් වෙන ගින්දර ගැන දරුවන්ට වැටෙනවා නම් කවදාවත් උන් දඩබ්බර වෙන්නේ නැහැ මගේ පුතේ. උඹත් ඉතින් පොලිස් පත්‍ර නම ලියාගත්තනේ. සුජාතා හනනට වූවාය. මං අම්මා ගෙදරින් දන්නේ නැහැ. අම්මා බය කරන්නේ නැහැ අම්මේ. මම නම් ඊට පස්සේ කිසිම ගැටුමකට මැදි වෙන්නේ නැහැ. ඔව් සත්‍යයි. මං අම්මට පොරොන්දු වෙනවා. රසික අම්මාට එසේ හදවතින් පොරොන්දු දුන්නේ ඇත්තටමය.
මෙම සිදුවීමෙන් පසු සුජාතා සෑම මොහොතකම සිය පොත් රසිකගේ ඉරියව් පිළිබඳ විමසිලිමත් වූවාය. ඔහුගේ ගමන බිමන මිතුරු ඇසුර ඇගේ වැඩි අවධානයට ලක්ුණේය. සිය පුතුගේ අනාගතය හොඳ ඉසව්වකට හරවා යැවීමේ වගකීම තම අතේ බව මැනෙහින් වටහාගත් සුජාතා නිරන්තරයෙන් සිය පුතු රසික හට අවවාද අනුශාසනා කළාය. මේ නිසාද මීමන බිර සුජාතාගේ ගෙදර බෙහෙවේ නිසාන්සල සංසුන් තැනක්ම විය. නිවසේ ගත කරන සෑම මොහොතකම රසික පුතු හට පාඩම් වැඩකට යෙදීමට සුදුසු පරිසරයක් සකස් කර දීමට සුජාතා පසුබට නොවූවාය. කාලය මෙසේ නොදැනුවත්වම ගෙවී ගියේය. එදා සුජාතා පාරිශුද්ධ මූලස්ථානයට ගියේ කිසියම් රාජකාරී කටයුත්තක් සඳහාය. එෙහිදී රසිකගේ විදුහල්පති ඇයට මුණ ගැසුණි අහම්බෙන් වගේය. ආ මැඩම් කොහොමද සබසනීප? සුජාතා දුටු කෙනෙහිම ඔහු විමසා සිටියේය. ඔන්න ඔහේ ඉන්න විදුහල්පතිතුමා, සුජාතාගේ පිළිතුර කෙටිය. මම මේ මැඩම්ට කියන්නම හිටියේ මේකට කරන්න හොඳ වැඩක් තියෙනවා. විදුහල්පතිවරයා වටපිට බලමින් රහසින් කියා සිටියේය. මේකට කිය විදුහල්පතිතුමා මොකද්ද? මට ඒක හරියට වැටහුනේ නැහැ. අයියෝ මැඩම්ට ඔකවත් තේරෙන්නේ නැද්ද? මේ දඩබ්බරියන් හන්දා ඉස්කෝලේක පරිපාලනයක් හරියට කරගන්න බැහැ. ගුරුවරු සමහර දෙනා ළමයි නොමග යවනවා, උසිගන්නනවා. ඉතින් කැපීපෙන එවුන් 10ක් 12ක් ඉස්සුවාම ඕක නිකම්ම පාලනය වෙයි. ඒ කිව්වේ? ඒ කිව්වේ ඉතින් නායරණාහනියුන් ගැන. මුන් පුංචි උනාට මේකලා ධර්ම පාලනය කර නොගත්තොත් ඉස්කෝලේට විතරක් නෙවෙයි මුළු රටට මහා වස කරදරයක් වෙනවා. ඔව් අපි රෑ 11ට 12ට ගියාම එන්නේ කට්ටියක් කොටු කරගෙන. ඒගමන් පුළුවන් 10ක් 12ක් උස්සන්න. විදුහල්පති විස්තරේ අන්තිම හරිය කිව්ව සුජාතාගේ කනට බෙහෙවින් සමීප වෙමිනි. මට නම් මේ මොකුත් තේරෙන්නේ නෑ මහත්තයා. ඉතින් ඔය කවුද අපි කියන්නේ? සුජාතා හාර අවුස්සමින් ප්‍රශ්න කළාය. අපි කියන්නේ හමුදාවයි අපි. මොනවා? සුජාතා පස්සට විසිවි ගියාය. අපිට කරන්න තියෙන සුළු වැඩක් විතරයි. හමුදාවට ඕන කරන ඈයන්න පෙන්වන්න විතරයි. විදුහල්පතිගේ කට දෙක මුල් දක්වා පුළුල් වී ගියේය. ඕන අල්ලඩ වටන කෙස්රද පිටපසට තල්ලු කර හරිමින් විදුහලේ ඈත පන්ති කාමරය තිබෙන දිහාව දෙසට නෙත්‍යම කළේය. මේකෙ තින්නෝ එපා කරපෙවුන්. ඔහු ඒ ටික කීවේ තමාගේ කාරණය සුජාතාගේ අනුමැතිය අපේක්ෂා කරමිනි. තේයනේ මට නම් හීනකින්වත් හිතාගන්න බෑ මහත්තයෝ. අපිත් මේ තානාන්තර දරනවා තමයි. ඒක ඉතින් රස්සාවටනේ. ඒත් ඉතින් අපිට දරුපටව ඉන්නවා. අපි දරු වෙන දෙමාපියෝ නේද? ඔය වෙනනම් බොහොම කැතයි විදුහල්පතිතුමා. ඔවා පරම්පරා ගානක සහගාන වැඩ. ඔවා කරනවා තියා තුන් හිතකින්වත් හිතන්නවත් එපා විදුහල්පතිතුමා. සුජාතාට සංවන්නට කිසිවක් තිබුණේ නැත. ඇගේ හන වේගවත් වා තීනු වූවත් ඇය තම සිතට නගින අදහස් සියල්ල නොපැකිල විදුහල්පතිගේ මුහුණටම දමා ගැසුවාය. මැඩම් මම පලාසභා මන්ත්‍රීටත් ඕක කිව්වා. මැඩම් නම් මේ වෙලේට කොහොමවත් ඉඩ නොදෙන බව. ඒ වුණත් එයා කිව්වා අපේ මැඩම්ගේ විරුද්ධත්වයක් වැඩක් නැහැ කියලා. අපි හත අටක් උස්සම් කියලා මිනිහා කිව්වා. හැබැයිට මේක වෙන්න පුළුවන්ද? සුජාතාගේ දැස් දෙකම එළියට පයින්නට තරම් ලොකු වුණේය. ඒ විතරක් නෙවෙයි, අනික් ඇය කිව්වා අපි කොහොමද තුංගම ජයසීනත් මේ වෙලේට කැමති කරගමු කියලා. මොනවා? ජයසීන මහත්තයා? මරණම් මේ කතාව හිතාගන්නවත් බැ. මේ වගේ කතාවක් මට කීවාට ඔබතුමා මේක කොතනකවත් එහෙම කියන්න එපා මහත්තයෝ. අනිකෝ බොහොම පව් වැඩ කරනවා කියා හිතන්නවත් පව්. සුජාතාසිය සාරිපුට දැසට ලංකලාය. මේ අනපේක්ෂිත හිලිදරවෙන් පසුව ඇගේ පපෝ ගිඩි ගිඩි ගා ගැසෙන්නට පටන්ගෙන තිබිනි. ඇගේ දෙක කොල් බෙවුලි වේය. සිටගෙන සිටීමට වාරු නැති වූයින් ඇය අසල තිබූ පුටුවකට බර දුන්නාය. මට දැන් 56ක්. තව කොච්චර ටිකද? මගේ රාජකාරිය තියෙන්නේ. කවදාහරි විශ්‍රාම ලබා ගිහින් ආයනකට වෙලා ඉන්නකොට මට සැනසීම ලබන්න පුළුවන් විදිහකට එපයි අපි රාජකාරිය කරන්න. තියෙන්නේ දහවලට දිසාපාමොක් කෙනෙක් වන මිනිහා රැයට ගෝණි බිල්ලෙක්ද? සුජාතාගේ සිතුවිලි ඒ මේ අත විසිර ගියේය. සිහි එළවා වටපිට බැලුවාට විදුහල්පතිවරයා දකින්නට නොවිය. ඔහු කෙරේ ඇගේ සිතේ නැගෙන පිළිකුල මඩ ගනිමින් කෝපය දෝරේ ගලා යමින් තිබෙන පාරිශුද්ධ මූලස්ථානයේ ඉටු කරගන්නට ආ රාජකාරියද අමතක වී ගිය සුජාතා සරණ හදින් යුතුව
මධ්‍ය මහා විද්‍යාලයෙන් පිට වෙ ගියාය. තමා දැනගත් මේ සියල්ල තත්ත්ව පරිද්දෙම දරුවන් නොකියන්න සනිතුහන්ගේ සුජාතා මේ බියකරු තත්ත්වය ක්‍රමක්‍රමයෙන් වටහා දෙන්නට උත්සාහ කළාය. දිනපතා මෙරිමින් යල උපදෙමින් තනිව හනා වැටුණු ඇයගේ මුහුණින් දරුවෝ කිසියම් සැකයක් ඇති කරගෙන සිටියේහ. අම්මට මොකක් හරි අසනීපයක්ද? අම්මගේ මූණ හරි අමුතුයි. දිනක සුජාතාගේ දියණිය ඇකෙන් විමසා සිටියාය. මට මල්ලි ගැන බයයි පුතේ. ඒක පොඩි එකක්. සුජාතා දියණිය බදාගෙන හඬා ඇරුණේ එසේ කියෙමිනි. නිකම් බය වෙන්න එපා අම්මේ. මල්ලි දෙන හුඟක් හොඳයි. දඟකාරකම් කරන්නම නැති ගානයි. දියණිය අම්මාගේ හිත හදන්නට වෑයම් කළාය. ඒ කෙසේ වෙතත් ඇගේ සිත නිතරම අනිත බියකින් සැලෙමින් තිබින. හීනෙන් මෙන් විටින් විට විදුහල්පතිතුමා කී අනුතරදායක හෙළිදරව් කිරීම ඇයට සිහිපත් වීම නිසා සුජාතා පසු ඌයේ විශාල කම්මන ස්වභාවයකිනි. ඇයින් පසු සෑම විටම අවට වටපිටාවේ සිදුවන කියන කරන සෑම දෙයක් පිළිබඳවම ඉව අල්ලමින් ජීවත් වීමට ඉටාගත් ආය. දිනසද ගෙවි ගියේ කාහරත් නොදෙනී ඉතාම හිමිනි. රට පුරා සිදුවන විවිධාකාර කලබල හා නොසන්සුන්තා පිළිබඳ ආරංචි ලැබෙන විට ඒවාට කිසිදු සම්බන්ධයක් නැති සුජාතා බෙහෙවින් කලබලව ගියාය. කෙසේ වෙතත් ඇගේ අනියත බිය සත්‍ය කරවමින් ඇඹිලි පිටියේ මැදි මහවිදුහලෙන් මහරෑ පැහැරගෙනු තරුණ දරුවන් සිව් දෙනක පිළිබඳ පුවත කනවැකී සුජාතා හඬා වරුණාය. ළඟ ළඟ දිනවල නොහඳුනන පිටිස් විසින් පැහැර ගන්නා ලදුව කිසිදු තොරතුරක් නොමැති එකී දරුවන් පිළිබඳ පුවත්පත් වලින් ඇඹිලි පිටියේ ප්‍රදේශයේ කැළඹ ගියේය. මේ පුවත් නිසා විදුහලේ දරුවන් නොසන්සුන් වූ අතර දෙමාපියන් විසින් ඇතමෙක් පාසලෙන් ඉවත් කර ගන්නා ලදී. මේ පැහැර ගැනීම අතර සුජාතාගේ හදවත කම්පා කළ එක සිදුවීමක් වඩාත් ප්‍රබල විය. ඒ ගංගේ යා විදුහලේ සිට ඇඹිලි පිටියේ මධ්‍යමා විදුහලේ උසස් අධ්‍යාපන පෙමන සිටි ඇලෝසියස් ස්ටීවන්ගේ පැහැර ගැනීමය. කොළණියක දිවගේ වූ දුප්පත් අසරණ දක්ෂ දරුවෙකුට අත්තුමේ ඉරණම සිහිවන විට ඇයට හිත වාවා ගත නොහැකි විය. එදා වේල දුකසේ උපයා සපයාගත් ඔහු වෙන්නෙකුට මෙවැනි තර්ජනයක් ඇති වූයේ නම් දිරියේ ප්‍රදේශයකට කිබඳු තත්වයකට මුහුණ දීනු සිදුවුණු ඇද්දයි ඇයට වටහා ගැනීමට නොහැකි විය. පුතේ, ඔයා ඉස්කෝල යනවා නැවත ගෙදර එනවා. ඒ ඇරෙන මොනම දෙයකටත් මග රැඳෙන්නේ නැහැ ඔන්න. බලන්නර ඇලෝසිස් දරුවවත් පැහැරගෙන. සුජාතා නැවතත් පුතා අමතා මන්තරයක් මතුරන්නාක් මෙන් අවවාදෙන්නට පටන් ගත්තේ මොකක් දෝබියක් ඇගේ මනසේ හොල්මන් කරන්න පටන් ගත්තේනි. 1989 නොවැම්බර් මාසයේ උදා වූයේ ඇඹිලි පිටියේ ප්‍රදේශයේ මෙබඳු භීෂණ වාතාවරණයකට තල්ලු කර හරිමිනි. සූරීව මොරවා දාන හා කනපැති ආර ගම් පිටින් මනසා දමමින් හමුදා මෙහෙම දියත් වෙමින් තිබුණු වකවානුවේදී සාමාන්‍ය ජන ජීවිතේ කඩා කප්පල් වෙමින් තිබින කිසියම් කාර්යයකට හෝ එදිනෙදා අවශ්‍යතාවයකට හෝ පාරට බසින පුද්ගලයා නැවත නිවසට පැමිණීම විශ්වාස නොවන තරමට ජන ජීවිතය අනිශ්චිත විය. පිරිමියෙකු ඉපද ශාපයක් වූ නිසාම කන්දරගත වූ බාල මහලු තරුණ ජීවිත පිළිබඳ වූ ඛේද වාචකයන්ගේ පිරුණු ඇඹිලි පිටි ඉතිහාසය මේ අයුරින් ලේයින් කඳුරිය ලියවෙන බව දැනුම් තේරුම් ඇති කාහටත් රහසක් නොවේය. නොවැම්බර් මාසයේ කැලැන්ඩරේ කොළ හැලී යමින් තිබින පස්වනදා කොළේ හැලී ගියේ හයවනදාට යළි නව දවසක් උදා වීම බලාපොරොත්තු වෙමි. එහෙත් සිතූ දේ එලෙසම ඉටු වීම නිශ්චිත බවක් නැති මේ බියකරු ලෝකයේ සිහින බැල්බල දැරුණ සුජාතා මාවත පැත්තෙන් ඇසෙන වාහන කීපයක වේගවත් හඬ ඇසී පිබිදුනාය. ඒ සමග ඈතින් ඇසෙන බල්ලන්ගේ බිරුම ඇකි හදවතේ ගැස්ම දෙගුණ තෙගුණ කළේය. විදුලි පන්දම අතරගත් ඇය අඳුරියම ඇඳ මත වාඩි වී පිටතට කන් දීගෙන සිටියාය. තෙයනේ, කවුරු හරි අපේ කෙටේනවත්ද? සුජාතාට එක්වරම මෙසේ සිතුනේය. ඒ තත කරගත් සිතින් යුතුව ඕහේ හුන් තනම සිටියාය. බල්ලන්ගේ උඩබිරුම තම ගේ පැත්තට එද්දී ඇ ඇඳෙන් බිමට පැන්නාය. කිසිවෙකුගේ හවුහරණක් නැති තමා මේ එළිබෙන අවස්ථාවට කෙසේ මුහුණ දිය යුතුදැයි එක්වරම වටහා ගන්නට අපෝසත් වූවාය. එකිනෙහිම ඇගේ ගෙයි විදුලි සීන නුනුවත්වා මැදෙන්නට පටන් ගත්තේය. කවුද මේ මහරේ?
देश प्रेमी की ने उन्द मम एक सच्चातिक पक्ष दार्थिक सेवी संगमे निरतले कुत उसरणिसाव तुन्ने विद्ध येसु जाताट अतिवशनिक सिति विल्लक्य तम निदने अंदेर तिबु खेत्त वित यहुव अगे एस दिव किये ये एहे अगे अत ए संधा इक्मन नवी ये हने देये ने मुके खरी मेरे एक कावत में थाने मा मुनवा करानन द अने के हैदने गैला में किनु एकिरी खरदर या खराई द थुआ को बोंबे के मामे कहते मुनवा करानन द ना उदरने मेरे पीले समुदाय कावत अने मागे कोली पेटिया मटे खागवत पी टकने ईट होंदा जनालया करला पिटतीन आधार इल्ला कह गानिक एत में वाके काले कावत मागे पीर टेनी सुजाता आगे शनिक सितिवले धाराव संधा ए तरम काले गतो इनत थप्पर गणनावट वड़ा ए संधा वे नो बव एट होंदर विश्वासे बर बरा सरनगमिन एके गे प्रधान दुरटो विवेर वोई कागे दो बलवत पाप हरकिनी ඇය අනන්තයට ඇසෙන ලෙස කෑමර දෙන්න තත් කර නමුද ඇගේ කටින් එන එකම වචනයක් හෝ පිටතට ආවේ නැත මේ මහා කලබගෑනිය නිසා සුජාතාගේ දුවහා පුතා පිබිදී ඉදිරියට දිව ආවෝය දරුවන්ගේ අඳෝනා සුජාතා තව තවත් අසරණ කරවාලීමන සමත් විය අනිවාල කවුද දෙයියනේ ඇයි මේ මහරය බලෙන් ගීතර කඩාගෙන ගෙට පැන්නේ අපි මොකද්ද කරපු වැරද්ද सीए लवाकत के नहीं सुजाता अमारुन एक तो करकत पचने वाले इन प्रश्न कर सीटी आए न्यू पाला लाइट ना उधर ने ना पूरे पेन में थी कुगिन पालमु विधाने निकूने ये पोटी को बतायरों ने विदुल पहाड़ने भी याम मट पेरे सुजाता की ऐसा मट मट पेरुने विदुले दाह पालस देने को सीटने बावे हम उदासारना देते खालू रेड खड़ी इंसिए मुहूर्त वासार दिसेटेड ऐड पन नहीं ये न्यू पाला लाइट दिवने विद्याने समग्र में विद्युत आलोक के किस्वक विषय विषाद दिखने लादी विद्युत विषाद दिव्य के नमूद ये दिसेटे पिरतेन लवन आलोक के निशा सामान पार दी इकनिका दक्षिणी मर तरम वात आवरण यक इतने पैवतुनी ये කවුරුත් වැඩි හිටි කෙනෙක් නැහැ මගේ මහත්තයා මැරිලා මාටින අවුරුදු 16කේ පුංචි පුතා පිටරයි පිරිමි ළමයෙකුට මේ කතර කවුද පුතා නම කියපියෝ නම ගරසර නැති ඒ නරුමයා සුජාතාවත කඩා පැන්නේය ඒ අතරඳි අවිය උලුක් කරමිනි රසික කුමාර ඒ මගේ දරුවා සුජාතා සිය පුතා තම පිරිපස්තර කරගත්තී විවුලනට වූවාය ආ අපි හොයන මිනිහා රසික කුමාර सुजाता की हदोत ददुर कल ए ईतर पहार शनि कव एल्ल उने ये हने मगे दारुआ सुजाता आप इट हरी पुता बदागता ये अने माव मरल दार दारु आरं पाले आला सुजाता पलात म देवनात कर बिन हना वेल पुना ये एत किसे उक के याकड़ दनो अंडुवाक पांदु अतकीन हसिक गेला पट अतसीर उने ये अने मगे अमे मटब बाया माव बेर कन्नम्मा मिथिकेला गेहमें सिरासिक नव पनक कुदा याते किरियन कैमर दुन्ने हने मगे दरुवा गिनिया निपा माव मरा दा पाला सुजाता द पुता की हन पर्दो में कै गसन टूवा ये रासिक दीयन गोटे दे मो मसे कुमें विवले विवला अम्मा बदागते ये सुजाता हा दीयनी नगु मरा विला पे नोतका मेरी ओर रासिक अम्मा गिर घानीन अधेगने मिद्रोड पहनो ये विला पहन अभिभवमीन बल्लांगे गोशाव में द वाहन पिला पाने के अनुन्न मोहतकीन परिसरे निहान विएगीये ये तमा ऐंगे एल्ली सिटी पुत्गे उन हुम भामनक एवं मेरा सुजाता लांगे इत्तेरी वती बिना मगे पुत्थे अने मगे रात्रम पुत्थे सुजाता बीम पेरली पेरली हाना हटना किसी वेकु ऐंगे दुके विद्या कानडे पहमनीये नेते आहल पहल गियोर दोरोगुर කැපිපෙන 10ක් තුලා කුසමු යනුවෙන් නුදුර දිනකදී විදුහල්පති විසින් කරන ලද අනුකම්පා විරහිත මිනිමරි යෝජනාව ඵල ගැනීමක් තෙමී යනුවෙන් සිතුන කල් සුජාතා තීරණයක් ගත්තාය මගේ දරු පෙට උසන්නත් මිනිහ හවුල් ඇති එයාගේ නම් ලයිස්තුවේ මිනිහා මේ දරුවගෙනම ඇතුළු කරන්නේ ඒ සුජාතාගේ ස්ථීර නිගමනයයි දරුවාගේ නම අසා පැහැර ගැනීම කරන්න ඒ නිසාමයි යනුවෙන් සුජාතාට නිකටම හැඟී ගියේය ඇය යාන්තම් වටින් ගොඩින් එළිය වැරෙන විටම විදුරට බැස්සාය මොහොතකින් ඇගේ දෙපා නතර වූයේ විදුහල්පති නිල නිවසේය ඔන්න මහත්තයෝ
ඊයේ මහරාත්‍රි මගේ අහිංසක දරු පැටියවත් ගෙට පැනල පැහැරගෙන ගියා. සුජාතා මෙදිමා විදුහල් ඉදිරියේ හඬා වැටුනේ එසේ කියෙමිනි. ආ මැඩම් කලබල වෙන්න එපා. දරුවා කඳුරේ ඉන්නවා. බය වෙන්න එපා. ප්‍රශ්න කරලා දරුවා දවසකින් දෙකකින් අපිට එවාවි. බිහිවින් තන්පත් ස්වරූපයෙන් විදුහල් පති සුජාතාගේ සිත සැනසුවේය. දෙවියනි මොනවද බලෙන් අරන් ගිලා කරන ප්‍රශ්න කිරීම. අනික ගෙදර නිදා හිටපු ළමයා. මොකද්ද ඒතරම් 10-12 දිනක් ඇවිත් බලෙන් අරන් යන තර මේ ළමයා කරපු වරද? සුජාතාගේ හඬේ වේදනාව යටපත් වෙමින් කෝපි ස්මතිමින් තිබින. දන්නේ නැද්ද මැඩම්? හමුදාවේ වැඩ. ඕවට අත දාන්න පුළුවන් එක්තරා සීමාවක් තියෙනවා. නිකන් අපි කලබල වෙන නරකයි. සමහර විට බය ගන්නලා එවාවි. විදුහල් ප්‍රතිකී වචන සුජාතා තුළ නව බලාපොරොත්තු ඇති කෙරෙවේය. දවසක් දෙකක් ටිකක් බලමුකෝ. තමාට පිටපයමින් සිටි සුජාතාට ඇසෙන ලෙස විදුහල් ප්‍රතිකියා සිටියේය. පාන්දර සිට ශෝකයේ කෝපයේ ආදී භාවයන්ගෙන් පරිපූර්ණ වී සිටි සුජාතා විදුහල් ප්‍රති සමග කළ කතා බහෙන් පසු යම් තරමකට සංසුන්ව සිටියාය. ගෙදරිකි සුජාතා දින දෙක තුනක් නොව සතියක් නිවසා සිටියාය. පුතා පිළිබඳ තොරතුරු සොයා යෑමට ඇති ඕනෑම තැනකට යාමට ඇය මේ වන විට හිත හදාගෙන සිටියාය. සුජාතාගේ බලාපොරොත්තු දිනෙන් දින ඈතින් ඈතට ඇදී ගියේය. තමාගේ හදවතින් පංගුවක්ම නැති වී ගිය කලක මෙන් නිබඳව වේදනාවෙන් පිරුණු ඕතුමෝ ස්ථීර තීරණයක් නොමැතිව මහා මගට බැස්සාය. නිනාවක් නොමැතිව මගට බැසි නමුදු අවසානයේ ඇගේ දෙපා නතර වූයේ ප්‍රදේශයේ දේශපාලන නායකත්වයේ ඉදිරිපිටය. ඇයිද ඊයේනේ මං තමුන්නාන්සේලා ගඳ පාක්ෂිකයෙක්. එහෙම මටත් මෙහෙම කින්දරක් තුන්නා නම් අනිත් පිරිමිනිසු කෙන මොනව කියන්නද? මගේ වහල යටින් බලෙම වාගේ උදුරගෙන ගිය මගේ කොළු පැටිය ඉන්නවද නැද්ද කියලාත් මට කියන්න සර්. සුජාතා තවත් සංගවන්නට දියක් තිබුණේ නැත. ඉවුරු පදනම් මිදගෙන වාන් දමන ගරු සෙනෙහස හමු වී සුජාතා සිය දුක් වේදනාව කෙලින්ම දේශපාලන අධිකාරිය වෙත ඉදිරිපත් කළාය. මුන් මටවත් මේ දරුවා ගැන හරි ආරංචියක් දෙන්නේ නෑ නෝනා. මට හිතෙන දැන් මේ ළමයි නැහැ. දේශපාලන නායකයාගේ දැස් එල්ල වී තිබුණේ සීලියම් දෙසටය. ඒ සුජාතාගේ හැඟීම් වල මොන් දකින්නට තරම් දේශපාලක දැස් වල ශක්තියක් නොවු නිසා විය හැකිය. තමන්ගේ මුළුමනින්ම වසා සිටි දෙවන්ත සිවනල්ල වූ රසික පුතු පිළිබඳව ඇමතිවරයාගේ මුවින් පිට වූ වචන පෙළ ඇසූ සුජාතාට තමා පාලනය කර ගැනීමට නොහැකිව ගියේය. තිවිහාමුදුරුවනි මේකට ගෑවිච්චෙවුන්ගේ හත්මුදු පරම්පරාවට වැහෙනති හෙනවෙතිච්චාවේ. ඔව් ඔක්කොම හැඳි කෑවිල ගියාවේ. තමා මේ මොහොතේ කොහේ කා ඉදිරියේ සිටින්නේද යන්න පවා සුජාතාට මේ වන විට සහ මුලින්ම අමතක වී කොස තිබින. තමුන් කාටද ඔය සාප පිට සාප කරන්නේ? දැන් මෙතන කරුණා කරලා යන්න. මම තව ටිකක් මේ ගැන හොයලා බලන්න. ඒත් අද වගේ කාලෙක මටත් මේ වගේ ස්ථිරට කියන්න අමාරුයි. කවරක හෝ විසින් වත්තන් කරගෙන ඇමතිවරයාගේ කාමරයෙන් සුජාතා එළියට ගෙන එනු ලැබුවාය. ඒ අතරතුර ඇමතිවරයා පහත් හනින් පවසන වදන් පෙළ සුජාතාගේ කන් කෝරතුලට වැදුනේය. 33 කෝටියක් දිව දිවතුන් වාසිතින රටක මගී අහිංසකයාට පිහිට වෙන්න එකෙක්වත් නැති හැටි සුජාතා ගෙදර එනතුරුම සිතුවේ ඒ පිළිබඳවය. ශ්‍රී දෝෂකෙහින් මිනි මරුවන් මංකොල්ල කරුවන් හා නිදන් හොරුන් යහතින් විරාජමාන වූ රටක නිරාවද අහිංසක දරු පැටවුන් මවුරුන්ගේ තුරුලෙන් බලෙන් පැහැරගෙන ගිය පාපතරයන් හට මේ ගිනි පත්වන බව සුජාතාර විශ්වාසය. ඇයිද ඊයේ මේ වගේ කාලෙක මගේ පුතා ඉපදුනේ? මේ වගේ දඟකාර අහිංසකයන්ට මේ උපදින සුදුසු කාලයක් නොවේ. සුජාතාගේ හදවත එවන් සිතිවිල්ලකින් බර වී ගොසින්නේ. කලංකල ජාත කියන ලේන මවගේ චරිතය ඇයට වහා සීවිය. මහා මෝදර වැටුණු සිය දරුවා බේරා ගැනීම පිණිස ඒ ලේන අම්මා සීනගුර තෙමා ඉවත ගසමින් මහා මෝද හිස්කරන්න දරූ තැත ඇයට වහා සීවිය. තිරිසන් ලෝකයේ හෝ මනුෂ්‍ය ලෝකයේ හෝ කියා මව සෙනෙහස ප්‍රමාණ කර නොහැකිය. සිය පුත වෙනුවෙන් ඒ ජාතක කතාවේ කියවෙන ලේන මවමින් ඕනෑම කැපකිරීමක් කිරීමට තරම් සුජාතාගේ සිත සවිමත්ය.
සෑම නිසංසල මොහොතකම රසික පුතුගේ පිය ගැටුම් හඬ සිනා හඬ ගැතර කොතනකදී හෝ රැඳී ඇතැයි ඇය අනුමාන කළාය. මේ මොන විට රසික ඇතුළු දරුවන් සියෝ දෙනෙකු මැදිමා විදුහලෙන් අතුරුදහන් සිටීම පාසල දෙමාපියන්ගේ නොසන්සුන්තාවට විශාල හේතුවක් විය. මෙහෙම බලා ඉඳලා බෑ. ඒ ගමන ඉස්කෝලේ ගුරුවරුන්ටත් ළමයින්ටත් වෙච්ච සන්තෑසියමයි වෙන්නේ. අන්න ඉස්කෝලේ මහත්තයෙක් දවල් ඉස්කෝලේ යරලා යනකොට බස් ස්ටෑන්ඩ් එකකදී උස්සලා මිනිසුන් තුඩ තුඩ පෙවති කසුකුසුව සුජාතාගේ කනට වැටීමටද මහ කාලයක් ගියේ නැත. දෙයියනේ ඒ පාර කවුද? අන්ර දිසානායක මහත්තයලා කලබල වෙලා මොකද්ද රැසියමකුත් ලකලැස්ති කරනාලු. අන්න අර දිසානායක මහත්තයලා කලබල වෙලා මොකද්ද රැසියමකුත් ලකලැස්ති කරනාලු. අර ආරියදාස මහත්තයා පැහැරගෙන ගොහින් තියෙන්නේ මොනවා? ඒ මහත්තය හොඳ ගුණහපත් කෙනෙක් නෝ දෙයියනේ. සුජාතාගේ දැස් විස්මී ලොකු වෙන නරලට සෝනේය. ගුණහපත් මිනිසුන් මේ කාලේ කැප නැහැ නෝනේ. ඒවදන් අසල් වැසියාගේ කටෙන් ගල ආවේ නිරායාසේනි. ඕ ඒවා නොසිතා ප්‍රකාශ කර නමුදු ඒ කියුමෙහි සත්‍යතාව 100 200ක් වන බව සුජාතාට වැටහුණේය. 1989 නොවැම්බර් මාස 20 වනදා ඇඹිලිපිටි මැදිමා විදුහලට සුවිශේෂී දිනයක් වූයේය. එදා විදුහලේ දරුවන්ගේ දෙමාපිය වැඩිහිටියන්ගේ පාසල් භූමිය පිරී තිරී ගොස් තිබෙන ඔහු පාසල් වත්තේ තන තනට වී උරුඩ සිඹ වැත්තන ශාලාව දෙසට නිත්‍යමාගෙන සිටියේය. ඔවුන් තුළ පැවති බලවත් නොයුසිල්ල එකිනෙකාගේ මූණු වලින් මනා ප්‍රකට වුණේය. අම්මල තාත්තල කලබල ඇති කරගන්න එපා. ඔය හැමදෙනාම කරුණාකරලා ගෙවල් වලට යන්න. අපි දන්නවා ඔය අයගේ තියෙන වේදනාව. කැළඹිල්ල. ඉස්කෝලේ දරුවන් 4 දෙනෙකුයි ගුරු මහත්තයෙකු දැනට අතුරුදහන් වෙලා. අපිට මේ ගැන සාකච්ඡා කරන්න ඉඩ දෙන්න. මං ඉස්කෝලේ දරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඔව් මා විශ්වාස කරන්න. රැස්ව සිටියුණු අසරට පැමිණි පාසලේ නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායකගේ කාරුණික වදන් කෙරේ කවුරුත් විශ්වාසී රැඳ වූහ. ඒ වචනයට අවනත වූ ඔහු එකා දෙන්න විදුහල් බිමෙන් පිටව ගියහ. අදිසි ගුරු සාකච්ඡාව ඇනඹුණේ විදුහල්පතිගේ ප්‍රධානත්වයෙනි. එහෙත් සභාව මෙහෙයවීමේ කාර්ය ඉබේම නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායකගේ කර මතට වැටී තිබුණේය. අද නොවැම්බර් 20 මේ වන විට ඇඹිලිපිටියේ මුල් ප්‍රදේශයේ ඉස්කෝල ළමයි 26ක් උස්සලා මේ අතර ඉන්න ප්‍රදේශයේ පාසල් 13ක ළමයි. අපේ ළමයි 4ක් ඒ ගුරුට අයිති. මේක සෙල්ලමක් නෙවෙයි. ඔව් මේක ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. දිසානායකගේ වචන ඊතල වරුසාවක් මෙන් 4 අතර ගලා ගියේය. ගුරු මෑණිවරු තම කුසින්බදු දරුවන් අහිමි වූ කලක මෙන් හඬාට නොය. ගුරු දෙගුරු කියන්නේ මොකද? දරුවන් ගැන කතා කරනකොට දෙමාපියන්ටත් වඩා ඉස්සරහින් ඉන්නේ ගුරුවරු නේද? අපේ ඉස්කෝල දරුවෙකු අතුරුදහන් වුණාම අපිට අපේ අතකට බැඳගෙන ඉන්න බෑ. අපි මේ අය ආරක්ෂා කරන්න ඕන. ඒක අපේ වගකීම. ඒ වගේම පාසල් ප්‍රධානියා දරුවන්ගේ ආරක්ෂා ගැන මීට වඩා ගැඹුරින් හිතන්න ඕන. ගුණපාල මහතාගේ අවසන් වචන පෙළ මෙතෙක් සැහැල්ලුවෙන් හිස වනමින් සිටි විදුහල්පතිගේ ස්වරූපය එහෙම් පිටින් වෙනස් කළේය. මම මොනව හිතන්නද? ඉස්කෝලේ හැම රහසක්ම දෙමාපියනි කරන්ට දෙනවා. මට පියන් ලොකුයන් උසල් නැතුව මුකුත් කරන්න බැරි පාටයි. විදුහල්පති ආවේශ වූ ආකාරයක් පෙනී ගියේය. එසේම විදුහල්පතිගේ වචන නිසා ගුණපාලගේ හැඟීම් ඇවිස්සුනේය. විදුහල්පති එක අතකින් පිස්තෝලකුත් අනෙක් අතකින් ග්‍රිඩියන් එකකුත් අරන් ඉස්කෝලේ වට යනකොට මේක ඉස්කෝලයක්ද? මේවා දරුවන් ඉන්න අතරට සුදුසුයිද? අනික මේවා දැකන දෙමාපියන් ගුරුන්ට මොනවද නොකියන්නේ? ගුණපාලගේ හඬ වේගවත්ය. එයාලා මොනවා කියන්නද? තම තමන්ගේ දරුවන් ඒ අය විහිං පාලනය කරගන්නවා නම් ඉස්කෝලේට මේ ප්‍රශ්නේ එන්නේ නෑනි කොහොමදවත්? විදුහල්පතිගේ සර බාල වී යමින් තිබින. ඇයි සර්, දරුවන්ගේ ප්‍රශ්න තියෙනම් අපිට ගුරුවරු හැටියට බැලඳ ඒව විසඳ ගන්න. ඇයි අපි ළමයින්ගේ නම් ලයිස්තු හමුදා අතර දෙන්නේ? අද අපේ මේ ස්කූල් දරුවොත් ගුරු මණ්ඩලෙත් බෙදිලා ගිහින්. ඒකට මුල් හේතු විදුහල්පතිතුමාගේ පුතා. ගුණපාල නියෝජ්‍ය විදුහල්පති කිසිවක් නොසඟවා සිය අදහස් ප්‍රකාශ කළේය. ඉස්කෝලේ පවතින ළමයි ඕනේ. ළමයි නැත්තම් එතන ඉස්කෝලේ යද්ද? දෙමාපියෝ සෑහෙන බයකින් ඉන්නේ. දැක්කා නේද?
අද ගුරුරැස්වීම වෙලාවේ දෙමාපිය රැස්ුණ හැටි ගුණපාල මහතා සිය අදහස් ප්‍රකාශ කළේ ඉමහත් වේදනාවකිනි. මෙතන තියෙන කුමන්ත්‍රණයක් මාවයි මගේ දරුවවයි මෙතනින් පන්නන්න. සමහරුන්ට ඕන වෙලා හමුදාවේ ඉන්නේ මගේ ආරක්ෂාවට මිසක් ළමයින්ට මුකුත් කරන්න නොවේ. විදුහල්පති කියා සිටියේය. එහෙමද? එහෙනම් ඇයි සර් හමුදාව කාර්යාලේ ඉන්නකොට ළමයිගේ නම් වලින් අමතලා කතා කරන්නේ? මේකේ දරුවන් හමුදාවට හඳුන්වා දීමක් කියලා මටත් හිතෙනවා. ගුණපාලගේ ප්‍රකාශයට ගුරුමනුල්ලේ වැඩි දෙනෙකුගේ අනුමැතිය ලැබුණේය. ආ නියෝජ්‍ය විදුහල්පතිතුමා, අපිට හිතන හිතන විදිහට අර්ථකථන දෙන්න පුළුවන්ද? මේ ළමයි නොමග යන්න සමහර වගකීම්වල ගුරුවරුන්ගේ ක්‍රියාකලාපත් ඉවහල්ලා තියෙනවා. ඔව්, කාට දෙක නැහැ කියන්න පුළුවන්. ඒවර විදුහල්පතිගේ චෝදනාව කෙලින්ම ගුණපාල නියෝජ්‍ය විදුහල්පතිතුමා ඉලක්ක කර කියුවක් පඳුනේය. හොඳයි, හමුදාව අත්අඩංගුවට ගන්න තරම් අපේ දරුවෝ වැඩි කරලා තියෙනවද? ඇත්තට මේ කනගාටුදායක තත්ත්වය ඇති වුණේ විදුහල්පතිතුමාගේ පුතාගේ ප්‍රේම සම්බන්ධතාවය නිසා. ඒකයි ඇත්ත. මං හිතන්නේ ගුරු මණ්ඩලෙ බෙදෙන්නේ නැතුව සමගියෙන් මේ දරුවන්ගේ ප්‍රශ්නයේදී එකට අත්වල බැඳගෙන ඉන්න ඕන. දරුවන ආරක්ෂා කර ගැනීම මිසක් පාවා දීම නෙමෙයි අපේ වගකීම. මං මෙහිදී ඒ බව අවධාරණය කරනවා. රුපාල නිසානායක නියෝජ්‍ය විදුහල්පතිගේ ඒ වචන ටිකත් සමගම ගුරු රැස්වීම නිමාව ගියේය. හෙට මලක් මට කමක් නැහැ. මං අද ඔය වගේ කතා කළේ ඇත්ත. රැස්වීම නිමාව පසු විදුහලේ ගේට්ටුවෙන් පිටවෙමින් ගුණපාල මහතා තම හිතවතෙකු සමග කියා සිටියේය. සෑහෙන වේලාවක් ඇදී ඇදී ගිය ගුරු රැස්වීම නිමා වී ගුණපාල ගෙදර යන විට බෙහෙවින් සවස් වී තිබෙන තමාගේ පමාවට හේතුව සිය බින්ද සමග ප්‍රකාශ කළ ගුණපාල ඉතා රාත්‍රියේ නිදි ඇඳල වැටුනේ බෙහෙවින් තෘප්තිමත් හැඟීමෙනි. මේක ඉක්මනින් විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. මෙහෙම ගියොත් එම්බලි පිටි එක ඉස්කෝලේකවත් ළමෙක් ඉතුරු වෙන එකක් නැහැ. අනික දැන් ඉතින් ගුරුවරුන්වත් උස්සන්න පටන් ගරා. එක විදුහල්පති මේක තීරුම් ගන්න ඕන නැත්තම් ගුරුවරු. සිවිල් මුදෙස බලාගෙන බොහෝ වේලාවක් නොනිදා සිටවිලිය සිටි ගුණපාල තම බින්ද දයා හට කියා සිටියේය. අනේ ගුණේ, කරන දෙයක් පරිස්සමෙන් දන්නවන් අද කාලේ හැටි. මට නම් හොඳටම බයයි ගුණේ. දයා සී හදවතී ඇති වූ අප්‍රමාණ බිය නොසඟවා පළ කළේය. පසුවදා හිරු උදා වූයේ ඇඹිලි පිටි ප්‍රදේශයේම කම්පාවට පත් කරවීමන. දරුවන්ගේ අයිති වෙනුවෙන් තම ශක්ති ප්‍රමාණයෙන් යමක් කරන්නට උත්සාහ කළ ගුණපාල දිසානායකගේ ගුරුපියා රැස්වීම පාදිදා රාත්‍රියේ අමු අමුවේ ඝාතනය කර තිබීම ඊට හේතුවයි. ගෙයින් පිටතට ඇදගෙන විත් වෙඩි උණ්ඩයකින් සදහටම නිසල කළ ගුණපාලගේ මානව දයාවෙන් පිරිගිය හදවත සිදුරුවන ලෙස එල්ල කළ පිහි පාරවල් නිසා ගලා ගිය අමු රතුලෙයින් මහ පොළොව පෙඟී ගොස් තිබුණේය. සාහසික ලෙස මරා දෙමුහුගේ පපුව මත දිවි මකුළු යන සටහන් කළ පත්‍රිකාවක් තබා යෑමට මිනි මරුවන් අමතක කර තිබුණේ නැත. හමුදා සිවන ලැබ විවිධ කල්ලි කණ්ඩායම් මගින් මෙකී තිරශ්චීන ඝාතනය කරන බවට ජනතාව තුළ මෙතෙක් රහසේ පැවති විශ්වාසය මේ අපරාධයෙන් සනාථ වුණේය. දෙයියනේ, අපි කවුරුවත් වෙනින් කටක් අරින හිටි මිනිහයි කටක් මු සදාටම නිහඬ කරලා. දෙමාපියන්ගේ හිත්තුර ඇති වූ එබන් සිතිවිලිය මේ වන විට ඇමිරි පිටියේ දරුවන් අහිමි වී සිටි අම්මා වරුන්ගේ දෙපා කෝන් කටුවේ ගුණපාල දිසානායක ගුරුපියාගේ ගෙදරට එසවුනේ ඒ කෘතවේදීත්වය නිසාය. මුළු ඇඹලි පිටියේ පාසල් දරුවන්ගේ දෙමාපියන් අවසන් වතාවට හෝ ඒ මානව දයාවෙන් පිරී ගිය හදවතක් තිබූ ගුණපාල ගුරුපියාගේ අවසන් අවස්ථාවට සහභාගී වන්නට අදිටන් කරගත්තේ මහත්සේ කම්පාවට පත් වූ හදවතනි. තෙයිනේ, කවුද මේ අපරාධය කළේ? පැහැරගෙන ගිය රසික කුමාරගේ අම්මා සුජාතා කළුගම් පිටියේද ගුණපාල දිසානායකගේ අජීවී සිරුර අසරට වී කඳුළු සැලුවේ සහෝදරත්වේනි. කවුද දන්නේ මේ මහරය කට්ටියක් කළු ඇඳලා මූණ බැඳගෙන ඇවිත් මහත්තැලීට දැඟින් වෙඩි තියලා කපල කොටල මරා තමලා ගිහින් දිවි මකුළුව කියලා ලියපු කොළ කෑලකුත් පපුවට දාලා ගිහිල්ලු. සුජාතාගේ ප්‍රශ්නයට එතන සිටියකින් ලැබුණේ එබඳු පිළිතුරකි. දිවි මකුළු? ඊ කවුද? එතකොට අපේ දරුවොත් ගෙට පැනලා අපේ ඇස් ඉස්සර ඇදන් ගී උන්ද? සුජාතාගේ දෙපා වෙවුලන්ට පූ කල්හි ඕ අසර තිබූ කුටුවක ඇද වටුනාය.
ඕඑස්පීඑන්හෙලා ගුණපාලගේ නිසල රෝදසම් බලා සිටියාය. අනේ ඉතින් කවුද ආයෙම අපේ දරු පැටවුන්ගේ යුක්ති ඉල්ලලා කට අරින්නේ? දැන් ගුණපාල මහත්තයාගේ යුක්ති ඉල්ලන්නේ කවුද? ගුණපාලගේ දින අසල හඬා වැටෙන දරුවන් අහිමි අසරණ වූ අම්මා කෙනෙකුගේ විලාපයෙන් සුජාතාගේ තෑස්ත කඳුලින් පිරී ගියේය. අනේ ඔව් අපේ ආයුෂත් අරන් තව බොහෝ කලක් ජීවත් වෙන්න ඕන මිනිහෙක් නේද ගුණපාල මහත්තයා? සුජාතාට ඒ වචන පෙළ කියා මලකෙතර දිවණත් වෙන්නට කෑ කසනට උමනාව දැරිමින් තිබින ඒත් ඇගේ උගුරෙන් කිසිදු හඬක් පිට නොවීය. ඒ ඉකියෙන් ඇගේ උගුර හිර වී තිබුණු නිසාය. මද වේලාවකට පසු සුජාතා අමාරුවෙන් කට ඇරියාය. අනේ ගුණපාල මහත්තයා ඔතේ නැගිටින්න, අපේ දරුවන් වෙනුවෙන් නේද මහත්තයා ජීවිතය දුන්නේ? සුජාතාගේ දෙතුළ අතරින් හදවත වේදනා වචන බවට පෙරළී මන්තරයක් මෙනිමෙතිරුණේය. ගුණපාල සිය ගෙදරට පමණින් අල්දිනති පොදු වස්තුවක් බවට පත් වී තිබුණු බව පෙනෙන ඒ මුළුමනින්ම ගුණපාලගේ දින අසල දැවටි විලාපත වූ සියලු දෙනාම පාහේ ගුණපාලගේ කිසිදු නෑයක නොවූ බැවිනි. ඇම්බ්ලිපිටි අසරණින්ගේ හඬ වූ ගුණපාලගේ හඬ නිහඬ කර වූ දිවි මකුළු වූ තවත් කොතැනක හෝ තවත් දඩයමකට පිඹුරුපත් සකස් කරවල සිටින වග වටහා ගන්නට තරම් දැනුමක් සුජාතාට තිබින. සිය එකම පුතු නැති සොවින් වැළපුණු තමා මෙන්ම අද ගුණපාල දිසානායකගේ අම්මාද වැළපෙන බව පමණක් සුජාතාට ස්ථීරය. වයසින් තරා තෙරමින් කොතරම් වෙනස් වූද ඒ හැම අම්මා කෙනෙකුටම දැනෙන දරු දුක එක් කුදු බව ඇයට වැටහුණි. හුනස්ටෙන් නැගී ගුණපාලගේ අම්මා ළඟට ගිය සුජාතා මහත් ලෙන්ගතකමින් ඇගේ අතක් අල්ලා ගත්තාය. අනන්නිපාමේ, ගුණපාල මහත්තයාට මේ ලෝකෙ ගැළපෙන්නේ නැහැ. එයා මේ ලෝකෙට හොඳ වැඩි. මේක මිනී මරුවන්ට, පල්හොරුන්ට, යක්කුන්ට, පෙරේතයන්ට ගැළපෙන ලෝකයක්. එයා වගේ පුතෙක් ලෝකෙට බිහිකලාට අම්මාට ලැබෙන ගෞරවේ කාටවත් උදරගන්න බැහැ අම්මේ. සුජාතා ඒ අම්මාගේ හිස මුදු අත ගෑවිසේ කියමිනි. සුජාතාගේ දෑස්වලින් ඉලිප්පුණු කඳුළු කුළු දෙකක් මුල් දිගේ පහළට ගලා ගියේය. ඒ ගුණපාල වෙනුවෙන් ඉනු කඳුළුද, එසේ නැතිනම් සිය පුතු රසික කුමාර වෙනුවෙන් ඉනු කඳුළුදැයි සුජාතාට හරි නිනාවක් නොවීය.